අද අපේ වීඩියෝ එක ටිකක් වෙනස්. ඒ කියන්නේ මෙහෙමයි, මේ මට යාළුවෙක් කිව්වා පොඩි ආරංචියක් ආවා, මේ පොඩි ටිකක් වෙනස් චරිතයක්, පොඩි හුදකලා ජීවිතයක් ගත කරන ටිකක් වෙනස් චරිතයක් ඉන්නවා කියලා. මේ මම විස්තර මුකුත් වැඩිය දන්නේ නැහැ. ඒ කෙනා කිව්වා ඉතින් අපි එහෙට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරමු, කතා කරලා කොහොමද විස්තර කියලා බලාගමු කියලා. සාමාන්‍ය ලංකාවේ දැන් අපි ගත කරන ජීවිතේ, සාමාන්‍ය පුරවැසි පුද්ගලෙක් ගත කරන ජීවිතේට වඩා ඒ කෙනා ටිකක් වෙනස් ජීවිතයක් ගත කරන්නේ. ඒ කියන්නේ වෙනම මඩුවක හුදකලාව ආරංචි හැටියට නම් ඇඳුමක් පැළඳුමක් නැතුව තමන්ගේ කොණ්ඩෙම්ම ඇඟ වහගෙන එහෙම තමයි ජීවත් වෙන්නේ. අපි යන් ගිහින් බලමු මේ කෙනාගේ කොහොමද ජීවන, මේ කෙනා ජීවත් වෙන්නේ කොහොමද, ඒ කෙනාගේ කන්නේ බොන්නේ කොහොමද, මඩුවක ජීවත් වෙන නේ කෙනාට සාතු කරන්නේ කවුද, ඔය වගේ විස්තර ගොඩක් තියෙනවා. අපි ඔක්කොම බලමු මේ ගිහිල්ලා. අපි දැන් යන්න හදන්නේ ඒ කෙනාව හොයාගෙන. අපි බලමු වීඩියෝ එක. කොච්චර කාලද මේ මේ ජීවිතේ ගත කරන්න පටන් ගන්නේ? සාමාන්‍යයෙන් මේ ඉස්කෝලේ එහෙම ගියාද, ඉගෙන ගත්තද? ඒ වැඩ දෙක කරත්තේ නැහැ. ඉගෙන ගන්න කියන්නේ ඒ කාලේ හොඩි පන්තිය කියලානේ කියන්නේ. ඔව්. ඒ පන්තියට ගියා විතර. විතරයි. මේ ඊට පස්සේ දැන් කොහොමද මේ කන්නේ බොන්නේ? කන්නේ නැහැ බත්. බත් කන්නේ නැද්ද? නැහැ. එහෙනම් දැන් සාමාන්‍යයෙන් අපි ගත කරන ජීවිතවල වෙනස් ජීවිත ගත කරන. බත් නොකා කොහොමද ජීවත් වෙන්නේ? මොනවද උඩ ආහාර ගන්න? මයින කෝරි, කොස්සරි. දැන් උදේට පාන්. පාන්. පාන්රාත්තරලා ගන්නවා හැමදාම. හැමදාම පාන්රාත්තරලා ගන්නවා. කියන්න. එකෙන් භාගයයි කන්න. භාගයක් දාන මෙතන කුරුල් රට. කුරුල්ලන්න ගන්න. ඔව්. අහෙන් පුරුද්දකුත් තියෙනවා. ඔව්. මේ අනිත් භාගේ තමයි ඒක. ඒ කන්න. එතකොට මේ පිරිසුදුකම එහෙම ප්‍රශ්නයක් නෑ. කිසිම අපිට නෑ. හොඳට හොඳට පිරිසුදුකමින් ජීවත් වෙනවා. දැන් කවුද මේ මඩු එහෙම හදලා දුන්නේ මේ ජීවිතේට? දැන් පොඩි කාලේ අපි හදලා අදන අවුරුදු ඒ ඉන්නේ නැහැ, ගෙට යන්නේ නැහැ. ඈ ගෙට යන්නේ නැහැ. නෑ ඔතන ඉන්නේ. ඔතන තමයි ඉන්නේ. ඔක යට වුණ වතුරට. ආ හැමද? ඔව්. ඊට පස්සේ හැදලාපු එක කඩලා ගියා. ආ ඊට කලිනුත් එකක් තිබ්බා. ඔව්. එතකොට මේ දැන් ඇයි ඇඳුමක් අඳින්නේ නැතුව ඉන්නේ කියලා හිතලා තමයි කියන්නේ. හේතු දන්නේ නැහැ. නෑ කිසිම හේතු නෑ. ඔයයි හත්තයි මුත්තයි ගොඩගම. ගොඩගම. ඔව්. ඒ කාණ්ඩේ මෙයාට පුදුම ආදරයක් තිබුණා. මෙයා ජීවත් වෙනවා.
ඉදෙන්න කොට මැරුණන මැරුණට පස්සේ පෙරේත වල වහලා කියන්නේ අහම කියන්නේ. එතකොට දැන් ඔහොම ජීවත් වෙනකොට ගමේ අය ඔකට අකමැත්තක් නැද්ද? ගමේ විරෝධයක් පහ කරන්නද කියන ප්‍රශ්නේ. ඔකට කරදරයක් නෑ. කරදරයක් නෑ. තමන්ගේ පාඩු ඉන්න. ඔව්. උතන හවසට එන්න 15ක් විතර ඉන්න. 15ක් විතර කතා කර කර ඉන්න. ඔව්. එතකොට දැන් මේ අංගලගේ කල්පනා වහම හොඳට තියෙනවද? ඔකේට තියෙනවා. කල්පනා හොඳට තියෙනවා. ආමන්න වැඩ ටික තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා. ඔව්. හා. ඒයි. කියන්නේ රැට මොකුත් කන්නේ නෑ. කන්නේ. ආ. දවට කන්නේ ඒක විතර. හෙට දවට. ඔව්. එතකොට දවල් කෑවා ඒ උදේට උදේට පාන් ඊට සාවේ මඤ්ඤුකෝ හරි කොස්සරි එහෙම තමයි ජීවිතේ මේ නැතර නික නික බඩිකි කියන ඒක කොහමරි කරන්න ඔව් ඒ සදි දවස් දෙක තුනේ කන්න නැති කන්න තින්නේ එහෙම බඩිකින් වෙන්න දැන් එතකොට ඒ ඒ අංකල්ගේ වයස කොච්චර ඉතර වෙනද සාමාන්‍යයෙන් දැන් අවුරුදු මේ ඔව් මේට අවුරුදු 65ක් විතර 65ක් විතර වෙනවනේ ඔව් එතකොට කොණ්ඩෙහිම ගොඩක් අවල ඉන්නේ කොණ්ඩේ ඔය කපාර කැපුවා බලෙන් බලෙන් නැත්තම් කපනවට කැමතිද නැ නෑ ආ දැනුත් කොණ්ඩේ මේ අර පොල් ගාරියට විතර පොල් එතකොට මීටර මීටර 3 අතර ඔව් මීටර 3 අතර කර කොණ්ඩෙත් දිගයි ඔව් ගල් නේ අර කොට්ටේ කොට්ටේට අර ගලක් තියන් ඉන්නේ ගලක් තියන් ඉන්නේ ඔව් එහෙම ඉතින් වේදනාවක් එහෙම ප්‍රශ්නිකුත් නෑ නෑ මෙච්චර විතර අර පටි කෑල්ලක උඩ නෙයි වලල මෙච්චර විතර ආහ ඒක උඩ තමයි හරි ඉන්නේ හරි ඉන්නේ නේ ඔව් එතකොට දැන් සියලා හැමතිස්සෙම මේ අංකල් එක්ක ඉන්නවද නැත්නම් තනියෙන් ඉන්න වෙලාවලුත් තියෙනවද? තියෙනවා. එතකොට කොහෙවත් හුදකලා ඇවිදින්න එහෙම ප්‍රශ්න නැද්ද? ඇවිදින්න බෑ. එළුවෙන් ඇවිදින්නේ. ආ නෑ. ඉන්නසයි ඉන්නවා. ඔව්. ආහ්. ඔච්චරයක් නෑ. එතකොට මේ ඔය වැසිකිලි පහසු ගාම මේ ටොයිලට් එහෙම යන්න උනාද? ඒක කොහොම කොහෙ යනවද දන්නේ? කවුරුවත් දන්නේ නෑ. නෑ. එතකොට ඉතින් අංකල් දැකලවත් නෑ. නෑ. ඒ කියන්නේ මේ පළාතක එහෙම දෙයක් කරලා නෑ. මේ එතකොට මේ කියන්නේ අංගල දෙකලවත් නැහැ එහෙම ප්‍රශ්නයක් වෙලත් නැහැ කොහෙවත් මේ නැහැ එහෙම ප්‍රශ්නයක් වෙලත් නැහැ ආ එතකොට මේ එහෙම ප්‍රශ්නකුත් නැතුව පූ දෙකලා ජීවිතයක් ගත ගන්න මේ ටිකක් වෙනස් චරිතයක් මේ එතකොට අර නාන වැඩ ටිකත් නාන්නේ නැහැ මට ඒක නාන්නේ නැද්ද නාන්නේ නැහැ නානවන අර කොණ්ඩේ වේලන්න බෑ ඔව්නේ නු කොණ්ඩි දිගත් එක කොණ්ඩේ වේලන්නම කොහමද ඉන්න මේ ගමේ කාන්ට අරෝමියෝ ගෙනත් දෙන කොස් අරෝමියෝ ගෙනත් දෙන එතකොට මේ මොකද මද්‍රව එහෙම භාවිත කරන ඒව කරන ඒවත් කරනවා එතකොට ඔය මේ මම දැක්ක බුලත් විතර එහෙම කනවා ඒවත් විතර කනෝ ඈ බුලත් විතරත් කනවා ඒවත් ඒවත් බොනේ බීඩි අරෝ මේ ඉකරට් නෑ බොන්නේ බොන්නේ ඒටි ඒ එහෙම තමයි මේ මෙතන දැන් ඇගෙන ඒවත් පාවිච්චි කරගෙන කාටවත් කරදරෙන්නේ නැතුව කිසිම කෙනෙකුට නෑ කරන්නේ එතකොට ගමේ පොඩි කට්ටියක් අපිට හම්බෙලා ගියා මේ එයාට සරුංගල් එහෙම හදලා දෙනවා කියලා හදලා දෙන වෙසක් කාලේට කූඩු ආමන එහෙනම් කුඩේ මත ඒ වැඩ පොඳුර පුළුවන්. ඔව්. ආ. අර රේඩියෝ එකට නම් රේඩියෝ හදනවා. ඔව්. ඉලෙක්ට්‍රොනික එකටත් පුළුවන්. ඔව්. ආ. හරි අතන කුඩ හදන ඔය. ඉදල් ඉදල් ගන්න. ඉදල් හදන. ඔව්. අවුරුල් නැති වෙලාවට ඒව කරන්නේ. ඒව කරන්නේ. නේද ඒකට කාටත් මේ කාටත් තියෙන ප්‍රශ්නේ ඇයි මෙහෙම හුදකලා ජීවිතයක් ගත කරන්නේ කියන එක. නේද? ඒකත් තියෙන ඔයයි ඒක නැති කරන්න කතා ඉල්ලුවා. හා. ගාන කතරගම ගෙනියනවා. ආ. තරගම ගෙනිලා කිව්වා. ඔව්. ඉතින් අපේ අක්කා ඉන්න කාලේ ඉරියර කරන ඕනේ එතකොට. ඔව්. ඒකට අසතුටු. ආහ. නැත්තම් ඔය දෙකන් ඒ අන්ති කෙරුවෝ. කරත්. ඔව්. ධර්මකම් ජීව එකවර කොළඹින් අපේ මාමා මෙමෙඩ මෙණියකුත් එක්ක ඇවිත්ති වුණ. ඔව්. මේ වැඩ කරන්. ඉතින් ඒ ධර්මයෙන් ජීව බලේ බැඳුවා කොණ්ඩේ කැපුවා බලේ කොණ්ඩේ කැපුවේ කෙනා නම් මේ කැපුවා මේ කෙනේ උට ගැව්වා කොණ්ඩේ කපන වෙලාවේ මූ මොක කොරනකොට මෙයි මෙතනින් ගිහිල්ලා වෙන තැනකට ගොය හා හොයා ගන්න බැරි වුණා පොල් ගහක වටේ හිටි වටේ ආ නේද මේ කොමාරි ඇදුර කිව්වා මං හොයා ගන්නම් ඉන්න තැන කලබල නැතුව ඉන්න ඔව් ඒ පාර ඇදුර ඒක කීර කීරක් ගැහුවා යොමුමරුලි හරියට යයි ඒ පැත්තට ගියා ගියා ඔව් ගින්දලු ආ එතකොට ඉතින් ඒ ඔය ඇදුරුකන් ඒ ගුරුකන් ඒවත් අංගල විශ්වාස කරනවද මම නම් විශ්වාස කරන ඒවා තියෙනවා තියෙනවා නැති ඒවා තියෙනවා කරන්නේ නැහැ ආ
මේ අංගල ඒ වගේ එකකට කතා කරොත් මේ දැන් ඔය දැන් කියනනේ ප්‍රේතය අර එහෙම වහලා කියලා. දැන් එතකොට එහෙම කියද්දි එහෙම එකකට කතා කරොත් අපි ඔක අයින් කරමු කියලා කතා කරොත් එන්නේ නැහැ. කැමති නැහැ. කැමතිම ඔය ඔය ජීවිතේට. ඔව්. ආසම ඔය ජීවිතේට. ඔව්. එන්නේ නැහැ. එන්නේ නැහැ නේ. මම අහුවේ දැන් දවල් අරුවේ තනි වෙන වෙලාවල් එහෙම උනාට පස්සේ අර කරන්නේ මොන හරි ඒක වැඩ කරනවා ඒකේ සාමාන්‍ය වැඩ. එතකොට ඉස්කෝලේ අධ්‍යාපනයේ ඉස්කෝලේ මේ කොච්චර දුරට ඉතින් හැදෑරුවා දැන් මුල් එක පහවසට එච්චර දුර නෑ කි. නෑ ඒත් අර දැනුම තියෙනවා. තියෙනවා. ඔය සරුංගලයක් හදාගන්න මේ සක්කුඩක් හදාගන්න. උඩයක් කියන්නේ මේ රේඩිය එකක් එලා දුන්නා හදා දෙනවා. හදලා දෙනවා. ඔය අර ඒව තියෙනවා ඊයම් පාත් ගමේ අය ඉතින් එහෙම ප්‍රශ්න නැහැ. නෑ නෑ ඒකන්ට මතකින් එනකොටම දන්නවා. ආ දැන් CM එතකොට මේ දැන් මේවට දැන් එක් වියදමක් යනවා සාමාන්‍ය වෙනස් ජීවිතයක් ගත කරන්නේ. එතකොට මේ කවුරුත් උඩ ආදාර එහෙම කරන්නේ නැද්ද ගමේ කට්ටිය කවුරුත් එහෙම ಇಲ್ಲ? ආදාරයක් කියන්නේ කෙනෙක් නෑ ඔයට අර ආණ්ඩුවෙන් 252 කෝල් දාම වෙනවා. ආණ්ඩුවෙන් 250ක් මාසෙකට දෙනවා. ඔව් එච්චරයි. ඇයි එහෙම ආණ්ඩුවෙන් දෙන්නේ කියන්නේ කියලා තියෙන මෙහෙම වෙනස් ජීවිතයක් ගත කරන්නේ ඒක නිසා එහෙම දෙනවා. ඇවිල්ලා ලියාගෙන ගිහිල්ලා. ආහ් මින් පඩියක් වගේ එහෙම දෙන්නේ. ඔව්. 250. 250. 250 කින් ඇකි. මාසයක් පාංකන් දවසක් ගන්න. දැන් ඔය ලෙඩර හැදෙනවනේ සමේ ලෙඩ රෝග. ඒ මොකුත් ලෙඩ රෝග නැද්ද? නෑ නෑ මොකුත්. එහෙම ලෙඩ රෝගත් නෑ. නෑ. මිලිකාවක් කරේ. සොකිරින්. එතකොට දැන් එහෙම බැලුවම ටිකක් වෙනස් චරිතයක් මේ මේ සියාවිත් එක්ක එකතු වුණා. ඒ අංකල් කැමති වුණේ නැහැ මේ අපි ඒ අංකල් වීඩියෝ ගන්නවට. මේ කොහොම හරි දැන් මේ සියා කැමති වුණා අපිත් එක්ක පොඩ්ඩක් කතා කරලා අපිට විස්තර කියන්න. මේ ඉතින් මේ සියයට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අපිත් එක්ක එකතු වුණාට. මේ අපි ඒ සියා ඒ අංකල් ජීවත් වෙන මඩුව විතරක් පෙන්නන්න නම් එතනින් එහාට අපිට වීඩියෝස් පෙන්වන්න බෑ. මේ අංකල් අකමැති වුණා ඒ වැඩේට. මේ එහෙනම් මේ සියයට බොහොම ස්තුති. ඉතින් කැම දෙන සියර අපි විතරක් නෙවෙයි. යකි මේ ඉන්නවා රංගි. රංගි යනවා වැඩට. ඔව්. මේ ගාම කැම්බීම ඊට පස්සේ එතකොට සිය රැයට තනියම මෙතන ඉන්නේ තනියම රැයට තනියම කවුරුවත් සියතර මෙහෙම ඉන්නේ මම ඒක ඊට හැංගිද එතකොට රැයට ටොයිලට් යන්නේ මොකක්ද කරන්නේ කිසි දෙයක්ම දන්නේ නැද්ද ඒව දන්නේ දැන් ඩොක්ට යන්නම ඒ උතන නැති වෙලාවක් නැහැ කවුරුවත් ඉතරම ඉන්නේ කවුරුහරි ඉන්නේ කාටත් පේරදී පිටිපස්සේ අංකල් අර ඒ අර කියපු පොඩ්ඩක් වෙනස් ජීවිතයක් ගත කරන ඒ අංකල්ගේ මේ ජීවත් වෙන මඩුව මේ ඒ වගේම ඒ අංකල්ගේ මඩුව ඇතුළේ තියෙනවා ඔරලෝසුවක් ඊළඟ ටීවී එකක් තියෙනවා ඉතින් ඉලෙක්ට්‍රොනික ඒ වැඩත් කරනකො ඒවට ඕන ආම්පන්න ටික තියෙනවා මේ ඊට පස්සේ ළඟ වර වතුර බොන්න ඒ වගේ වැඩවලට කලයක් එහෙම තියන් ඉන්නවා ඒ වගේ පොඩ්ඩ පිරිසිදු පිළිවෙල ජීවිතයක් තමයි ගත කරන්නේ කවුරුත් හේතුව දන්නේ නැහැ ඇයි මේ වගේ ටිකක් වෙනස් ජීවිතයක් ගත කරන්නේ කියලා මේ කොහොම හරි ඉතින් අපි අර හිතුවා වගේ අපි ඔඩේ අංකල් එක්ක කතා කරලා විස්තර ටිකක් දැනගත්තා. අපේ ටිටෝ channel එකේ මේ එක එකේව දානවනේ. මේ මම කැම් වෙන එකක් දැම්මා. ඊට පස්සේ ඊට කලින් experiment තියෙනවා. ආයි කියනවා social experiment කරනවා. ලෝ වගේ වැඩ ගොඩක් කරනවා කියලා මම කියලා දෙනවා. ඉතින් මේ ඒකේ එක වැඩක් තමයි මේ වගේ පොඩ්ඩක් වෙනස් චරිත හොයලා AI ගේ විස්තර පොඩ්ඩක් හොයලා බලලා අපිට පුළුවන් හැටියට පොඩ්ඩ උදව්වක් කරන එක. ඉතින් මේ අපි ආයේ මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සමහරට දැන් හිතන්න එපා මේ අර කලින් කැමු වෙන එකක් මේක ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඇයි මේක මේ වගේ වෙනස් වීඩියෝ එකද? ආ ඊළඟට එක මීටත් වඩා වෙනස් වීඩියෝ එකක්. ඒක නිසා අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යෙන් අපේ Twitter YouTube channel එක subscribe කරන්න.